ස්වාමීන් වහන්ස අවුරුදු 5000කදී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය රුවන්වැලි මහා සෑය ඉදිරිපිටදී සිදුවන බව ධර්මයේ සඳහන් වනවාද කියන කාරණේ තමයි මෙම ගැටලුවෙන් විමසන්නේ. විශේෂයෙන්ම බුදුරුවක් මෙවි ධර්මීය දේශනා කිරීමෙන් අනතුරුව ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය සිදුවන බව සඳහන් වෙනවා කියලා මේ ප්‍රශ්නෙන් යොමු කරනවා. ස්වාමීන් වහන්සේ එහි සත්‍යතාව කුමක්ද? මෙහෙමයි නෝනා, මමත් අහලා තියෙනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පවා ධර්මදේශනාවලදී, මං ගිහි කාලේ අහලා තියෙනවා අවුරුදු 5000ක් ගිය තැනදී බුදුරජාණන් වහන්සේ රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ තුලින් මතුවෙලා ධර්මදේශනා පවත්වනවා කියලා. නමුත් නෝනා, කිසිම සූත්‍රගත ධර්මයක එවැනි ධර්මයක් මම නම් දැකලා නැහැ. නමුත් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කියන දේ කොයිලාකත් මම ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. ඒක හරියි කියලා මං කියන්නෙත් නැහැ, වැරදි කියන කාරණේ කියන්නෙත් නැහැ. නමුත් කිසිම සූත්‍රගත ධර්මයක බුදුරජාණන් වහන්සේ අවුරුදු 5000ක් ගිය තැන මේ ආකාරයෙන් මතුවලා ධර්මය දේශනා කරනවා කියන කාරණයක් කිසිම සූත්‍රගත ධර්මයක නැහැ. නමුත් එක්තරා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝකයේ කිසිම මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මීයෙකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපය දකින්න බෑ කියලා. නැවත රූපය දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒතොර එතනදී පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියාට පස්සේ නෝන ආයිමත් බුදුරජාණන් වහන්සේගේ රූපකාය කොතනකින්වත් මතුවලා ධර්මදේශනා පවත්වනවා කියන කාරණේ මෝහයටයි අදාළ වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා මේ සූත්‍රයේදී, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ කිසිම දෙවියෙකුට, මිනිස්සෙකුට, බ්‍රහ්මෙකුට බුදුරජාණන් වහන්සේගේ මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය නැවත දකින්න ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා. නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එවැනි ධර්මයක් දේශනා කළත් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මම මතක් කරන්නේ ධර්මානුකූලව මේ කතාවේ ඇත්ත නැත්ත කොයි ආකාරයෙන්ද කියලා Taman ගලපලා නුවණින් දකින්න කියන කාරණේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2600ක් පමණ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 5000ක් වෙන තව අවුරුදු 2400ක් තියෙනවා. තව අවුරුදු 2600ක්. එතකොට බලන්න මේ අවුරුදු 2600ක කාලය තුල මිනිස්යාගේ පරමායුෂ හරි අඩකින් අඩු වෙලා තියෙනවා. අවුරුදු 120 දැන් අවුරුදු 65කට වගේ අඩු වෙලා තියෙනවා. අඩක් වෙන්න අඩු වෙලා තියෙනවා. එතකොට බලන්න, එහෙමනම් අවුරුදු 2600ක් තුල පරමායුෂ අඩක් වෙන්න අඩු වුණා නම් දැන් අදින් පස්සේ බිහිවෙන්නා වූ මේ රසකාරක, කුමිනාශක, වසවිස, මේවැයින් විකෘති වුණා වූ ලෝකයේ තුල නොනා මේ ඉතුරු අවුරුදු 60න් අවුරුදු 50ක් අඩු වෙන්න තව අවුරුදු 1000ක් 1500ක් යන විදියක් නැහැ. තේන්න, දැන් 65ක් නේ තියෙන්නේ. ඕකෙන් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අවුරුදු 10 වෙනකොට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මිනිස්යාට වයස අවුරුදු 10 වෙනකොට මිනිස්යා තුන මුර්ග සංඥාව උච්ච වශයෙන් සකස් වෙනවා කියනවා. එතකොට මේ මුර්ග සංඥාව සකස් වෙන කාලේ කාසාය කණ්ඩකලත් 15 වෙලා ඉවරයි. තේන්න, කාසාය කණ්ඩකලත් 15 වෙලා ඉවරයි. කාසාය කණ්ඩකලත් පිරිහිලා. දැන් ඔතෙන්ට යන්න මේ ආයුෂ ගෙවීමත් එක්ක බලනකොට නෝනා තව උපරිම අවුරුදු 1500ක් යන්නේ නැහැ. අපි මේක නුවණින් ගලපලා බලන්න ඕන. තේන්නවද? අපි ධර්මයේ නුවණින් ගලපලා බලනකොට මේ 2600ක් ගෙවිච්ච තැන ආයුෂ අඩකින් අඩු වුණා. ඒ වගේම ඉතුරු අවුරුදු 50 පරමායුෂ 10යි කියන තැනට යන්න තව අවුරුදු 50යි අඩු වෙන්න ඕනේ. ඔය 50 අඩු වෙන්න තව අවුරුදු 1500ක් යන තැන නැහැ. ඒ කියන්නේ තව අවුරුදු 1500ක් වෙනකොට උපරිම මේ ලෝකයේ මිනිස්යා තුල මුර්ග සංඥාව සකස් වෙලා. එදාට පරමායුෂ අවුරුදු 10යි. පරමාවශ අවුරුදු 10 වෙනකොට මම නෝන මිනිස්සෙගේ උස අඩි 2.5යි. මොකද අපි ප්‍රමාණෙන් කුඩා වෙනවා. මොකද පිනේ දුර්වලභාවයන් නිසා. මොකද පින් කරන්න තැනක් නැහැ. සිල්වතුන් නැහැ ලෝකේ. සිල්වතුන් නැති තැන දානීය දීලා ආයුෂ වර්ණය සැපේ බලය ලැබෙන්නේ නැහැ. ඒතකොට ප්‍රමාණෙන් පොඩි, වයසෙන් පොඩි මුර්ග සංඥාව සකස් වෙලා. ඒ මුර්ග සංඥාව සකස් වෙනකොට මේ කාසාය කණ්ඩකලා පිරිහිලා. කාසාය කණ්ඩකලා ඉවරයි ඒතකොට. නෝන එවැනි කාලෙක නෝන රුවන්වැලි මහා සෑයත් හේද ධර්මානුකූලව අපි හිතන්නෝ. තේන්න, ධර්මානුකූලව හිතන්නෝ. තේන්න, මේ වගේ දේවල් මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10ක් වෙන තැනට අවුරුදු 1500ක් යන වෙලාව බහිනවා නම් මේ ධර්මානුකූලව ගලපලා දකිද්දි ඒ කාල වෙනකොට කාසාය කණ්ඩකලත් අතුරුදහන් වෙලා නම් නෝනා අපි රුවන්වැලි මහා සෑයක් ගැන මොනවා කතා කරන්නේ? මෙතනින් අපි නුවණින් ගලපලා මතු කළා දකින්නේ.